හැම්බෙලයි මගේ ටීම් එකට 100% දෙන්න තමයි ප්ලෑන් කරන්න. ඉතින් ගොඩක් බලන් හිටියා පැතුම්නි සංග බැට් කරනවා. එයා බැට් කරන විදියනොත් මං දෙයක් ඔලුවට දාගෙන තමයි ප්ලෑන් එකට ආවේ. සෙල්ලම් කරද්දි මම මා විශ්වාස කරනවා ගොඩක්. බැට් කරන්න බැට් කර අපි කොහොමත් මැච් එක පටන් ගන්න කලින් අපිට සනත්ස කියලා තිබ්බේ මේ විකට් එක ටිකක් කැපෙයි කියලා. ඒක හින්දා අපි මම විශේෂයෙන් ප්ලෑන් නැද්දාගෙන හිටියේ කැපෙද්දී කොහොමද සෙල්ලම් කරන්න ඕන කියලා. ඉතින් ඒක හින්දා ඒ ප්ලෑන් එකටම තමයි මම මේ පුළුවන් තරම් එහා පැත්තේ ටීම් එකට ප්‍රෙෂර් එක දාලා මාත් එක බැට් කරන එක්කෙනත් එක්ක පාර්ට්නර්ෂිප් එකක් මේ පාර්ට්නර්ෂිප් එකක් ගොඩනගා ගන්න තමයි ප්ලෑන් කරේ. අපි ටීම් එක ඉදිරියේ ටාගට් කරන් හිටියේ රන්ස් 220ක් ගහන්න. ඉතින් අපි 231ක් ගැහුවා. මම හිතනවා අපි ඒ ගහපු ස්කෝ එක හොඳ ෆයිටින් ස්කෝ එකක් කියලා. විකට් එක කැපෙනවා කියලා අපි ඔළුවට දාගෙන හිටියේ. ඒක හින්දා පවර් ප්ලේගේ මට බෝල් කරන්න රැස්සි වෙන්න කියලා චරිතය මට කිව්වා. ඉතින් මම ඒක රෙඩි වෙලා හිටියේ. ඒකින්ද මට විකට් එකේ සපෝට් එකකුත් තිබ්බා. ඒක හින්දා මම හිතනවා පුළුවන් තරම් ඒ වෙලාවේ පේස් එකට ටිකක් රන්ස් යන හින්දා මම බැලුවේ පුළුවන් තරම් එහා පැත්තෙන් රන්ස් අඩුවට දාන්න. මම හැම වෙලාවෙම ප්ලෑන් කරන්නේ කියන්නේ ඒ සිටුවේෂන් එක ඒ අනුව සෙල්ලම් කරන්න. ඉතින් ඒක හින්දා මං හැම වෙලාවෙම මගේ ටීම් එකට 100% දෙන්න තමයි ප්ලෑන් කරන්නේ. ඉතින් මං හිතනවා ඒක හින්දා ඒ ප්ලෑන් එකේ සිම්පල් ප්ලෑන් වල ඉන්න හින්දා ඉස්සරහටත් මං ඒ ප්ලෑන් වලම කරගෙන යන්න. ඒගොල්ලන්ට ගොඩක් එක්ස්පීරියන්ස් තියෙන බෝලර්ස්ලා ඉන්නේ. ඉතින් පුළුවන් තරම් මිස්ටේක් අපි අඩුවෙන් කරොත් මං හිතන ඕන ටීම් එකකට ප්‍රෙෂර් එකක් එනවා අනිත් පැත්තට. ඉතින් අද දවසේ අපි ගොඩක් මිස්ටේක් අඩුවෙන් කරා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මම ගොඩක් බලන් හිටියා පැතුම්නි සංග බැට් කරනවා. එයා බැට් කරන විදියනොත් මං දෙයක් ඔළුවට දාගෙන තමයි ප්ලෑන් එකට ආවේ. ඉතින් ඒක හින්දා තන තීරුව ගත්තම අපි හැමෝම දැක්කා විකට් එක මේ ස්පින් එකට සපෝට් කරා. ඉතින් ඒක හින්දා මං ඒක ගොඩක් ඔළුවට දාගන්න ගියේ නැහැ. පුළුවන් තරම් බෝලට ප්‍රෙෂර් එක දාලා පාර්ට්නර්ෂිප් එකක් ඉන්න එහා පැත්තේ බැට්ස්මන් එක පාර්ට්නර්ෂිප් එකක් දාලා රිස්ක් අඩු කරලා ගහන්න තමයි ප්ලෑන් කරේ. ඒ මැච් එකේදී ගත්තම පුළුවන් තරම් මම ප්ලෑන් කරේ විකට් විකට් බෝල් ගන්න. මොකද ඒ අපි හවස බෝල් කරද්දි රෑ බෝල් කරනවට වැඩිය ටිකක් පොඩි වෙනසක් තිබ්බා. මොකද ඩිව් එකත් එක්ක පොඩි ඩිව් එකක් තිබ්බා. එතකොට ටිකක් අපි ගහනවට වැඩිය ඒගොල්ලොන්ට විකට් එක ටිකක් සෙට් වෙලා තිබ්බේ. ඉතින් ඒක හින්දා ලොකුවට ලොකු ප්ලෑන්ස් වල නෙමෙයි හිටියේ. කියන්නේ බෝල් කරන්න ගියාම බැට්ස්මන්ව රීඩ් කරලා හරි තැන්වල හරි ලෙන්ත් වල බෝල් කරොත් එහෙම මං හිතනවා ඕන බැට්ස්මන් කෙනෙක්ට ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් කියලා. Congratulations on great performance. Thank you. What's with you and you know like this mentality you have in these kind of situations? Last year we also know in Asia Cup picking up 5 wickets, scoring those 42. Under-19 World Cup is, you know, all making headlines with your name. And now currently again, when Sri Lanka needs you, you again delivered. What's your mental state when you go, when we're going there, it's 101-5, and you know, making Sri Lanka to 230 and then picking up Rohit Sharma, the obviously game-changing wicket in this game. ගොඩක්ම වැදගත් දේ තමයි මම සෙල්ලම් කරද්දි මම මා විශ්වාස කරනවා ගොඩක්. ඒ වගේම මට මගේ නායකයාගෙන් වගේම කෝචින් ස්ටාෆ් එකෙන් මාව බැක් කරනවා. මට ලොකු සපෝට් එකක් හම්බෙනවා ඒගොල්ලොන්ගේ ටීම් එකෙන්. ඉතින් ඒක හින්දා මං හැම වෙලාවෙම
මම මාව බැක් කළා. මම ඒ සිටුවේෂන් එකට අනුව තමයි සෙල්ලම් කරන්න හදන්නේ. ඉතින් මං හිතනවා ඒ ප්ලෑන්ස් වල අපි පුළුවන් තරම් මිස්ටේක් අඩුවෙන් සෙල්ලම් කරොත් එහෙම අපිට හොඳ ඉස්සරහට හොඳට කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. What he says is he backs himself. He's confident about himself, and that the captain also actually supports him, like the other team members have been supporting him. And the most important thing is he's sure of his, you know, performance, and because of that, actually it's easy for him when he goes into bat that he finds it much easier. And that he feels that going forward, if they play like this, actually if the team plays like this, that they will do much better. දුවිත මාට ලැබුණු අවස්ථාව සෑහෙන හොඳින් ට්‍රැක් කරගත්ත කෙනෙක් වෙනවා. අර පළවෙනි අර ශතකයේ වාර්තා කරා වගේ පොඩි ඒ වල වගේ ඒ වගේම ක්‍රිකට් එක උදායක ලබාගත්තා. ඉන්දියා කණ්ඩායම එක් අවස්ථාවක කඩුළු පහක් දැවි ලකුණු 132ක් ලබා සිටියා. ඊට පස්සේ අක්ෂර පටේල් සහ කේ රාවල් එතන ලකුණු 57ක සම්බන්ධතාවයක් ගොඩනගනවා. ඒ වෙලාවේ මොකක්ද කණ්ඩායම තුළ කතාබහක් ලක්ුනේ? විශේෂයෙන්ම ඒ අවස්ථාවේදී අපිට කඩුලක් ලබා ගත්ත නම් තරගයේ අපිට පහසුවෙන් දැක්රාණය කරගන්න පුළුවන් කියලා හිතෙන. මොකක්ද කණ්ඩායම තුළ ඒ වෙලාවේ කතාබහක්? බෝල් කරද්දී ගේම් එක චේන්ජ් වුණා. වනිදු අයියයි චරිත් අයියයි ගත්ත විකට් තුනේ. මොකද ඒ අර අමාරු වෙලාවේ ගත්ත විකට් තුනේ හින්දා තමයි අපිට මේ තත්ත්වෙන් හරි නවත්ත ගන්න පුළුවන් වුණේ. මොකද මේ අක්ෂේ පටෙලුයි කේ රාහුලුයි කියන්නේ දෙන්න බැට් ගන්නවම මැච් එක ඉවර වෙනකම්ම ගොඩක් සෙල්ලම් මේ ගොඩක් මැච් ගත්තම සෙල්ලම් කරලා තියෙනවා. ඉතින් අපිට ඒ වෙලාවේ බෝලස්ස හදන්න ඕනි වෙලක් තිබ්බා. ඒකින්ද චරිත් අයියා එයා පැත්තෙන් ඇවිල්ලා අක්ෂේ පටෙල් අවුට් කරා. මේ වනිදු අයියා කේ රාහුල් අවුට් කරා. ඉතින් එතනින් ගේම් එක චේන්ජ් වුණා. අර මං හිතන්නේ ලොකු ප්ලෑන් එකකට ඉන්න අපිට හැම වෙලාවෙම අපේ නායකයා අපිට කියන්නේ පුළුවන් තරම් කාම්ව ඉඳලා හරි දේ කරන්න, මිස්ටේක් අඩුවෙන් කරන්න. එතකොට ගේම් එක අපේ පැත්තට එනවා කියලා. ඉතින් අපි කණ්ඩායමක් ඉදිරියට එයාව එයා කියන දෙයට එයාට අපි සපෝට් එකක් දීගෙන අපි අපේ දේවල් බැක් කරගෙන යන්න තමයි ප්ලෑන් කරන්නේ. මං හැම වෙලාවෙම හිතන්නේ මට හම්බෙන්නේ මොන වෙලාවද කියලා. ඒක මට කන්ට්‍රෝල් කරන්න බෑ. ඒක අපේ කෝචින් ස්ටාෆ් එකයි නායකයා ඒගොල්ලෝ තමයි ඒක තෝරන්නේ. ඉතින් මං හිතන්නේ ඒගොල්ලෝ ගත තීරණේ හරි කියලා. මොකද T20 එකේ ගත්තම මහේෂ් තීක්ෂණයි වනිදු අසරංග ඒ දෙන්නම හොඳම වනිදු අය නම්බර් 1, මහේෂ් තීක්ෂණ මේ නම්බර් 5 වගේ ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ඒ දෙන්න තමයි මේන් ස්පිනර්ස් දෙන්න. එතකොට මම හිතනවා මේ පාර T20 ටූර්නමන්ට් එක ගත්තම ගොඩක් ලෙෆ්ට් හෑන්ඩර්ස්ත් වැඩි. ඉතින් ඒකින්ද තමයි රමේෂ් මෙන්ඩිස් ඇවිල්ලා ගැහුවේ. මම හිතනවා ඒ ගත්ත තීරණය හරි කියලා. අපි ඒ ගැන මතක් කරොත් එහෙම මට කියන්න තියෙන්නේ පුළුවන් තරම් මම විකට් එක අඳුරගෙන මගේ නෝමල් ගේම් එක සෙල්ලම් කරනවා වගේම එහා පැත්තේ ටීම් එකට පොඩ පොඩ ප්‍රෙෂර් එක ඇඩ් කරන්න තමයි ප්ලෑන් කරේ. සහ අනිත් මාත් එක්ක ඉන්න නන් ශ්‍රයිගත් එක්ක පුළුවන් තරම් පාර්ට්නර්ෂිප් එකක් ගන්න තමයි ප්ලෑන් කරේ. ඉතින් ඒක කන්ටිනියු කරගෙන යන්න තමයි ප්ලෑන් කරේ. ඕවර්ස් 50ක් බැට් කළා. පුළුවන් තරම් මම බෝල් කරන්න ට්‍රයි කරේ විකට් ටු විකට්. මොකද විකට් එක ටිකක් ස්ලෝ. පුළුවන් තරම් විකට් ටු විකට් බෝල් කරොත් එහෙම අපිට චාන්ස් එකක් තියෙනවා බෝල ගේන බෝල ගේන්නට. ඉතින් ඒක තමයි ප්ලෑන් කරේ. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ
News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ